අයිබුවන්, නිදුක් නිරෝගමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කහල සීමාව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතිං ඔන්න මේ 2024 වසරේ හරි අඩකට වඩා ගෙවිලා අවසන් වෙද්දි 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ උදා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මම ඔබ සමග සම්බන්ධ වෙන ඔබ බලාපොරොත්තුෙන් ඉන්න හැම මාසයක්ම උදා වෙද්දි මේ අලුත් මාසයේ ඔබට කොහොම වේවිද, කොහොමද සුභ අසුභ අසුභ වෙනස් කරගන්නේ කොහොමද කියලා බලාපොරොත්තුෙන් මේ ලග්න පලාපල අහන මිලියන එකට අධික පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතර මගේ වැඩසටහන අහන්නත් බලාපොරොත්තු ඉන්න ඔබ උදෙසා ඔන්න මම මේ වැඩසටහන සුපුරුදු පරිද්දෙන් අරගෙන ආවා. ඉතින් මුලින්ම කියන ඕන විශේෂ කාරණාව, මේ පහුගිය මාසයේ අවසානයේ වෙද්දී ඔන්න සෙනසුරු ග්‍රහය විශේෂ ආකාරයෙන් වක්‍රභාවයට පත්වීමක් සිද්ධ වුණා. ඒකත් එක්ක ඉදිරි දින නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදවල බලපාන ආකාරය ගැන විශේෂිත වීඩියෝවක් මම ඔබේ ලග්නට අනුව ඉදිරිපත් කළා. ඉතින් මේ වැඩසටහන අහන්න බැරුව ගෑ අනිවාර්යෙන්ම අහන්න. මොකද ඒ දේ තුළ ඉතා සුවිශේෂී කාරණාවක් තියෙන ඒ වීඩියෝය තුළ අවසානයේ ඒ පිළියම් පිළිවෙත් තියෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරගන්න පුළුවන්. ජීවිතයේ කොච්චර අසුභකාරී තත්ත්වය තුළ වුණත් යහපත ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා අහන්න බැරුගේ අනිවාර්යෙන් අහන්න. හොයාගන්න අපහසු නම් ඔබේ ලග්නය දාලා මේ සෙනසුරු වක්‍රය පිළිබඳ වීඩියෝවේ ලින්ක් එක දාන්න කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම චැනල් එකේ අය ඔබට ඒකේ ලින්ක් එක දායි. ඉතින් ඒක නිසා මොකද ඒ තරම්ම වැදගත් ඒ තත්ත්වයන් තුළ සෙනසුරු ග්‍රහයට ඍජුවම ඔබේ ජීවිතවල බලපෑම් ඇති කරේ හැකි. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඉදිරියට යන්න ඒ වැඩසටහන අහන්න. ඒ වගේම ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඔබට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන සමහර විදේශගත වෙලා ඉන්නට මේ කියන කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න බැරි වෙයි. සමහර අයටත් ඔය කාර්ය බහුලත්වෙත් එක්ක නමුත් පුළුවන් තරමින් උපරිමයෙන්ම කරන්න. එතකොට මේ කාලේ කොතරම් අසුභකාරී වුණත් ඒ අසුභ දේවල් වෙනස් කරන් සුභ කරගන්න ඔබට හැකි ආපදම මේ හැමදේටම මනස ධනාත්මක වාය වැදගත් වෙන්නේ. ඒ නිසා ගොඩක් උත්සාහ දරන්න. ඉතින් මේ අනිවාර්යයෙන්ම මේ පුද්ගලික කෙසනම් පරීක්ෂා කරලා දෙන්න කියලා සමහරු ඉල්ලලා තිබ්බා. ඇත්තටම ඒකට මම කාලය නැහැ. මොකද මගේ මේ වෘත්තියවත් මේ ව්‍යාපාරයවත් නෙමේ ජ්‍යොතිෂය කියන්නේ. මම ඒක ව්‍යාපාරයක් කරගන්න කැමතිත් නැහැ. ඉතින් මේ දේ තුළ මේ හැමෝටම පොදු වීම කියන කාරණා ඔබ අහලා හරියට කරොත් ඔබට පුද්ගලික කෙසනම් තුළ මොන තත්ත්වය තිබ්බත් ඔබට යහපත ළඟා කරන්න පුළුවන් නිසා ඒ දේවල් ගැන බොරුවට හිතන්න එපා. ඕනම දෙයක් පස්සේ උනට වඩා යන්න එපා. ජ්‍යොතිෂය පස්සේ උනත් ඕනට වඩා යන්න එපා. ඒක දේ තුළ ගත යුත්ත අරගෙන ඔබ ඔබේ ජීවිතය ඉදිරියට යන්න හැකියේ පරිදි ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. එතකොට ඕන දිහට ඔබට සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඔබට හැබැයි මේ වීඩියෝවේ කියන දෙයක් හෝ යම්කිසි ආකාරයකින් පිළියම් පිළිවෙත් තුල හෝ දැනිකම් ගැටලුවක් හෝ දැනගන්න දෙයක් තියෙනවා නම් රාගස්තු නිර්මාණ මගේ Facebook පිටුවේ message එකක් දාන්න. අනිවාර්යෙන්ම මම ඔබට හැකි පරිදි හැකියාව ලැබුණු සැනින් ඒකට අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. දැන් කාලෙක මට ඒක reply කරන්න බැරුව ගියා. හැබැයි ඉදිරි දවස්වල අනිවාර්යෙන් දෙනවා. හැබැයි කොහෙත්ම පුද්ගලික ඉන්සරම් පරීක්ෂා කර දෙන්න කියලා ඉල්ලන්න එපා. මොකද ඒකට කාලයක් නැහැ. ඒකට මම කැමැත්තකුත් නැහැ. අනිවාර්යෙන් මේ ආනායට ජීවිතය ගොඩ යන්න පුළුවන්. මගේ එකම අරමුණ ජීවිතේ හැමෝම මේ දේවල් අහලා එක්කෙනෙක් හෝ ගොඩ යනවා නම් ඒ දේ තුළ තමයි මට ලාභයක් තින්නේ. ඒක කෝටි ගණනකට වඩා ලාභයක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඒක ඒ විදිහටම පවත්වා යම්. අපි එහෙනම් අද මාතෘකාවට යමු. මේ 2024 වසරේ 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ ඔබේ ලග්නයට අනුව කොහොම වේවිද කියලා දැන් අපි කතා කරමු මෙතෙන් පටන්. රාශි චක්‍රයේ දසන රාශිය මකර ලග්නේ. මකර ලග්නේ මිනි ආයිබුවන්. ඉතින් මේ මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේ ශනි ග්‍රහයයි. එහෙම නැත්නම් සෙනසුරු ග්‍රහයයි. ඉතින් මේ මාසයේ ආරම්භ වෙන වෙලාවේ ඔබගේ ලග්නාධිපති ශනි ග්‍රහය ඉන්නේ ඔබගේ දෙවන්නේ වක්‍රභාවය තුළ. ජුනි මාස 30 ඉඳන් නොවැම්බර් 15 දක්වා වක්‍රභාවයෙන් ගමන් කරනවා කියලා මම කිව්වා. ඒකට සුවිශේෂී වීඩියෝවක් කරා. ඒක අනිවාර්යෙන් ගන්න. මොකද ඒකේ විශේෂිත කාරණා ගොඩක් තියෙනවා. තවත් විශේෂම කාරණා ඔබට ඔබේ කේන් සටහන අතට අරගෙන ඔබට ඇත්තට මේ කාල සීමාව තුළ දැන් ඔය කොහොමත් ලග්නේ රාශියක් ගෙවෙනවනේ. ලග්නේ රාශියක අන්තිම කාල සීමාවනේ මාස කිපෙණ ගෙවෙන්නේ. ඊට අමතරව ජන්මේ රාශියක තත්ත්ව තියෙනවා. ඒ කියන්නේ පොදුවේ නැති ඔබට විතරක් තියෙන අසුභකාරී ඒ රාශියක තියෙනවද කියලා දැනගන්න විදිහ මං කියදෙනවා. ඒ රාශියක බය නෙමෙයි කියලා තියෙන. ඒක ඒ රාශියෙන් මිදෙන්න, ඒ දේවල් වලින් සාර්ථකත්වය ඇති කරගෙන අසුභ දේවල් වලින් මිදීම ලබන්න සියලු පිළියම් පිළිවෙත් ඒ වීඩියෝ කියලා තියෙන. ඒක තමයි ඒ වීඩියෝ වැදගත්කම. ඒ නිසා අනිවාර්යයෙන්ම නැවත වරක් කියනවා මේ වීඩියෝ එක අහන්න, මේ වීඩියෝ එක බලන්න. ඒකේ තියෙන දේවල් කරන්න අනිවාර්යයෙන්ම ඔබට හැකි පමණින්. මොකද ජීවිතේ වෙනසක් කරගන්න පුළුවන්. ඉතින් ওই තත්ත්වයන් තුළ ඔබට ලින්ක් එක හොයාගන්න බෑ නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් channel එකේ අය ඔබට reply කරાવી. ඉතින් ඔබේ ලග්නාධිපති ශනි ග්‍රහය ඔබේ දෙවැනි භාවයේ තැම්පත් වෙලා ඉදී මේ මාසේ ආරම්භ වෙනවා වක්‍රභාවයෙන්. ඒත් එකම රාහු ඔබේ තුන්වැනි භාවයේ තැම්පත් වෙලා ඉන්නවා. ඒතර කුජ ගුරු ඔබගේ පස්වැනි භාවයේ තැම්පත් වෙලා ඉන්නවා. ඒ වගේම රවි ඔබගේ හත්වැන්නේ තැම්පත් වෙලා ඉදී, බුද සිකුරු ඔබගේ අටවැන්නේ, කේතු ඔබගේ නවවැන්නේ තැම්පත් වෙලා ඉදී තමයි මේ මාසේ උදා වෙන්නේ. මම දැක්කා ඔය සමහර තැන්වල දා තිබ්බා මෙන්න මකර ලග්නෙමියන්ට මොකද අර්ධ කාල සර්ප යෝගියද්ද මොකද්ද ඔහොම එකක් කියලා තිබ්බා. ටිකක් අසුබ දේවල් තියෙනවා. මෙහෙමයි දැන් ඔයා කාල සර්ප යෝගය කියලා ගන්නේ සාමාන්‍යයෙන් රාහු කේතුගේ අතරමැදට සියලු ග්‍රහයන් පිහිටීමනේ, එක පැත්තකට විතරක් පිහිටීමනේ. දැන් මේකත් එක්ක ශනි ග්‍රහය විතරක්
ඒතිරින් එලිය ඉන්න නිසා වෙන්නේ ඔය කතා කියන්නේ. ඒවට කලබල වෙන්න එපා. ගොඩ දෙනෙක් බය වෙලා මෙසේජ් කරලා තිබ්බ මොකද්ද මේ කියන්නේ මොකක් අපිට මකර කියන්න කියලා. ඉතින් මකර ලග්නෙමිය ගොඩාක් බය වෙලා හිටියා. එහෙම ගත්තොත් මකර ලග්නෙමිය නෙමෙයි හැම ලග්නෙටම ඔය කියන පීඨියම තියෙනවා. ඒ නිසා ඔය කියන බොළඳ කතා වලට ඒ গুপ্ত ඒ මිනිස්සුන්ගේ හිතළු වලට ඔබ කලබල විය යුතු නැහැ. මේ කාල පරිච්ඡේදය අපි කතා කරොත් විශේෂයෙන් ඔබගේ රැකිරක්ෂා ව්‍යාපාර ලැබීම් එහෙම නැත්නම් ඔබගේ ධනය සම්බන්ධ කාරණා ගැන මේ කාලේ ටිකක් වැය වීම නම් වැඩි. ඒක මුලින්ම කියන්න එපා. ඒක ඔබටත් පැහැදිලි ඇදෙනේ. මේල අතේ තියෙන දේ වැය වෙන්න මොකක් හරි හේතුවක් හදනවනේ. හැබැයි එතන ගොඩාම තියෙන අසාමාන්‍ය කියන්නේ යම්කිසි ආකාරයේ අනවශ්‍ය වියදම්. ඒ දේවල් ඉතින් ඔබ පාලනය කරගත යුතුම වෙනවා. ඔබ බුද්ධියෙන් කටයුතු කරනවා නම් වියදම් වැඩි වී තමයි. ඒක මේ කාලේ වැඩි. ඒකට තව ප්‍රධාන හේතුව මොකද? අරමුණ නැති ගමන් බිම. පුදුම විදිහේ යෑමක් තියෙන මේ කාලේ. හැම වෙලේම ඔහේ තේරුමක් නැහැ හිතුණද ගියා. අන්න ඔය වගේ තත්ත්වයක් තදටම පෙන්눔 කරනවා මකර ලග්න හිමියන්ට. හැබැයි මේ වැය වෙන්නේ ලැබෙන නිසා. අතේ මුදල් කොහොම හරි ලැබෙනවා මේ කාල පරිච්ඡේද තුළ. නැත්නම් වැය කරන්න බැහැනේ. අතර සල්ලි ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ කාල ලැබීම අතරත් යහපත් කාලයක්. එන ඔබ බුද්ධිමත් වුණොත් ඔබ ඒ උපයනදී අර අනවශ්‍ය වියදම් වලට කිසිම යම්කිසි අරමුණක් නැති වියදම් වලට වැය කරන්නේ නැතුව ඒ දේවල් අඩු කරන අත්‍යවශ්‍ය වියදම් කරන්න. මේ කාලේ ඔබේ තියෙන ලොකුම ගැටලුව තමයි අත්‍යවශ්‍ය වියදම් කරන්න ලෝභයි. හැබැයි අනවශ්‍ය දේවල් ළඟට නොදෙන්න මේවා ඕන තරම්. ඒ නිසා අත්‍යවශ්‍ය වේදන් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු ඒවා මගහරින්න අපිට බෑ. හැබැයි අනවශ්‍ය වේදන් ගොඩාක් කපා හරින්න ඔබට හැකියාව පාතුන. මොකද හේතුව ඔබ මේ වෙලාව කරන වේදන් වලින් 160ක් 70ක්ම අනවශ්‍ය වේදන්. ඒක ඔබ දන්නවා ඇති. දැන් මම කියන්න ඕනේ ඔබට කියද්දිම පැහැදිලි ඇති පහුගිය කාල සීමා තුළ විච්ච දේවල් ඇත්ත. ඒ නිසා අතර මුදලක් හම්බුනොත් ඒක වේදන් කරන්ඩ වේදන් කරනකන් ඉඳ යන්නේ. ඔන්න ඔයගෙත් දැන් මකර ලග්න හිමියන් තුළ තිබ්බා. ඉතින් ඒ තත්ත්වය තුළ මේ මාසය තුළත් ඒ තත්ත්වය තරමදුර ක්‍රියාත්මක වෙන නිසා තරමක් දුරට ඔබ සැලකිලිමත් වෙන්න අගෝස්තු මාසය තුළ වීහිදම් පාලනය කරගන්න නැති වුණොත් අර ඇත්තටම ඔබ තුළ තියෙන තැම්පත් ධනය පව වැය වෙන්න හේතු කාරණා ඉදෙන ඊටකට පවතිනවා. ඒ වගේම පහුගිය මාසේ ජූලි මාසේ මැද භාගයේ විශේෂයෙන්ම කියන්නේ මුල් භාගයේ සමාන මුල් භාගයේ අර ඔබ කරපු වැඩ කටයුතු ඔබේ රැකිරක්ෂා කටයුතු හෝ ව්‍යාපාර කටයුතු හෝ ඔබ බලාපොරොත්තු නිදී සාර්ථකත්වයක් අර ලැබුණ නැති තත්ත්වයක් ඔබට දැනුණා. ඒ කියන්නේ ඒක හැබැයි ඒ දේ තුළ ලොකු පසුබෑමක් ගැන මේ කතාවෙන්. හැබැයි ඒ නොලැබුණු දේවල් ඔන්න අත්පත් කරගන්න මෙන්න මේ අගෝස්තු මාසයේ ඔබට හැකියාව පවතින. ඔන්න බැරි වෙලාවත් ඔබට යම්කිසි ආකාරයෙන් ඔබ කාට හරි මුදලක් දීලා නොලැබී තිබ්බා නැත්නම් ඔබට ලැබෙන්න මුදල් මොන හරි තිබ්බද ඔන්න මේ කාලේ ඒ දේවල් ටික ඒවොන්ට කතා කරලා මතක් කරලා ඉල්ලන්න ලැබෙනවා. අනිවාර්යෙන් ලැබෙනවා. ඒ නිසා මේ අගෝස්තු මාසයේ උත්සාහ කරන විශේෂයෙන්ම මේ මුල් සති දෙක තුළ ඔබ උත්සාහ කරන ඒ දේවල් ඔබට අනිවාර්යෙන් ලබා ගන්නත් හැකියාව පවතිනවා. නැත්නම් ඔබට මේ කාලේ රැකියාවක් අහිමි වෙලා තිබ්බන ඔබට ජීවිකාව නොතිබ්බන ඔන්න රැකියාවක් හොයාගන්න රැකියාවක් ලබන්න නැත්නම් මොක් හෝ ජීවිකාව අතර මුදල් ලැබෙන මාර්ගයක් සකසා ගන්න. සමහර විට ඔබට යම්කිසි ආකාරයකින් අර ඔබ බලාපොරොත්තු වුණු පැත්තෙන් රැකියාවක් නෙමෙයි නිකම් මේක හදිස්සිය ලැබෙන දේ දැන් කරන්න දෙයක් නැති කමර ඕන දෙයක් කරනවා කියලා කරන රැස්සාවක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ හොඳට මතක තබා ගන්න ඒ දේ ඔබට අනිවාර්යෙන් ලොකු පෙරලියක් ජීවිතය ඇති කරන නිසා ඒ දේ කියන හිතන්නේ නැතුව ඔබට ඒ ලැබෙන දේ අනිවාර්යයෙන්ම ලබාගෙන ඒ දේවල් කරන්න උත්සාහ කරන. එතකොට ඒ කටයුතු තුළ සාර්ථක වෙන හැකියාව පදනම් කොහොම ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ අර පහුගිය කාල සීමා තුළ පුංචි පුංචි බාධක ඇති වුණා ඔබට ওই අත්‍යවශ්‍ය ආදායම් ලැබීම තුළ එන්නේ ඒ දේවල් තුළ ටිකක් හරි ගස්සා ගන්න 100%ක් හරි ගහනවා කියන එක නෙමෙයි. නමුත් තරමක් දුරට ඔහු ඒ තියෙන හිරවීම බාධකය අඩු වෙලා මහා පරිමාණය නැතත් පොඩ පොඩ හරි ඔබට මේ කාල සීමා තුළ ඔය හිරවිච්ච දේවල් ලැබෙන ඊට කඩ වැඩි. අනිත් පැත්තෙන් ගත්තාම මේ රැකියා කරන ස්ථානය තුළ හෝ වේවා ව්‍යාපාර කරන ස්ථානය තුළ හෝ වේවා කුමන හෝ තත්ත්වයන් තුළ අර එකට වැඩ කරන යද්දී නම් ඔබ තුළ යම්කිසි ආකාරයකින් හිතුවක්කාරී ගති පැවතුම් තදබල ලෙස පෙන්වම් කරනවා මේ මාසෙත්. ඒක සෙනසුරු වක්‍ර වීඩියෝ මම ඔබට පැහැදිලිව කියලා ඇති. මේ මකර ලග්න හිමියා තුළ හිතුවක්කාරී ස්වභාවය අනිත් මතය වලට කිසිම ආකාරයෙන් ගරු නොකරන භාවය කාටවත් ඇහුම්කන් නොදෙන භාවය තදබල ලෙස මේ අගෝස්තු මාසේ පුරාවටම පෙන්වම් කරනවා. ඒක නිසාවෙම මකර ලග්න හිමියා වග බලාගන්න මේ කාල පරිච්ඡේද තුළ ඒ දේවල්. මොකද මේ ටිකක් අර වග බලාගන්න කියන්නේ ටිකක් නම්මශීලී වෙන්න. නම්මශීලී වෙන්න කියන එක අදහස් කරන්නේ අනිත් අය කියන හැමදේම කරන්න අනිත් අයටම ඔළුව නමන් ඉන්න වැරද්දක් දැක්කත් හරි දේ දැනුණත් වැරද්ද වුණත් ඒ හැමදේටම ඔළුව නමලා ඉන්න කියන එක නෙමෙයි. අනිත් අය කියන දේවල් වලට තරමක් ඇහුම්කන් දෙන්න. ඔවුන් කියන දේවල් තුළ ගත යුත්ත ගන්න බැහැර ගල යුත්ත බැහැර කරන්න. ඊට පස්සේ ඔබ ඒ දේ තුළ හිතලා සුවාදීන මතයක් තුළ ජීවත් වෙන්න උත්සාහ ගන්න. ඔන්න ඕකට තරමද්දට ඔබ තුළ ඉවසීම අවශ්‍යයි. මේ කර්ෂණයෙන් කිපෙනවා කිව්වොත් කිව්වා හරි කලබලයි හදිසි අර යම් සීමාවක් නැහැ ඔබ තුළ. අන්න ඒ තත්ත්වයන් ටිකක් ප්‍රගුණ වෙන කාල පරිච්ඡේදය. ඒ නිසා පොඩ්ඩක් සැලකිලිමත් ඉවසීමෙන් වගේම ටිකක් දුර දිගටලා බුද්ධියෙන් කටයුතු කරන. මොකද විශේෂයෙන්ම ඔබ කියන දේවල් ඔබ කියන වචන
ගොඩක් දුරට ඔබට හානිකර වෙන්න ඉඩ කරපත් වෙනවා. ඒ දේ තුළ අන් අයගේ හිත රිදෙන්න, හිත බිඳෙන්න, ඒ වගේම ඔවුන්ට යම් කිසි ආකාරයකින් ඔබත් එක්ක අමනාපකම් ඇති කරගන්න අන්න හේතු කාරණා යදුන. මොකද දුරදිග නොසිතා කටරෙන හැම දෙයක්ම කියන්න උත්සාහ කරනවා. අර සමහර තැන්වලදී ඔබට ඔබේ සීමාව දන්නේ, ඔබට හිතා ගන්න බැ ඔබේ මුවින් පිට වෙන වචන. සමහර පස්සේ ඔබත් ඒ වගේ හිතලා පසුතැ වෙනවා. හැබැයි ඒ වෙද්දි වෙන්න ඕන දේ වෙලා. ඒක නිසා මේ වෙලාවේ ගොඩක් ඔය වචන, ඔබ කියන කතාවන් ගොඩාක් දුරදිග හිතලා බුද්ධිමත්ව කියන්න උත්සාහ කරන්න. නැත්තම් ඒ තුලින් නම් ලොකු පසුබෑමක් ඔබට ඇති වෙනවා. ඒ නිසා ඒ පසුබෑම දැන් පහුගිය කාල සීමාව තුළ මෙච්චර අවුරුදු 7ක් හතමාරක් තිස්සේ ඇත්තනේ නේද කාපු කට්ට. ඒක නිසා මේ පොඩි පොඩි දේවල් හින්දා අර ඒ තියෙන දැන් යාන්තම් ඔළුව උස්සන්නේ යාන්තම් වෙනසක් යහපත් පැතර වීගෙනෙද්දී ඒ දේවල් තියෙන අර ප්‍රබලත්වය අඩු කරගන්න ඔය වගේ සුළු සුළු දේවල්ට පුළුවන්. ඒක නිසා ඕන දැන් මම කියලා තියන්නේ ඔබ මේ මාස තුළ විශේෂයෙන්ම ඒක නොවැම්බර් 15 දක්වාම වළංගුයි මම ඔබට මේ සෙනසුරු වක්‍රෙත් කිව්වා. ඒ නිසා කට පරිස්සම් කරගන්න, වචන ප්‍රවේශමෙන් කියන්න උත්සාහ කරන්න. මොකද ඔබ සමහරකට ඔබ ඒක හිතලා කියන දේ උනේ නෙමෙයි. හැබැයි ඒ දේවල් තුළ අන් අයගේ හිත රිදෙන්න, අනිත් අය ඔබත් එක්ක අමනාපකම් ඇති කරගන්න, ඔබ ගැන වැරදි වැටහීම් ඇති කරගන්න, ඔබ ගැන තියෙන අර යම් කිසි ආකාර ප්‍රතිරූපය ඔවුන් කෙරෙන් හානි වෙන්න හේතු කාරණා යදන නිසා චුට්ටක් මකර ලග්න හිමියා බුද්ධිමත්ව අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඒ තන්ත්‍රයන් තුළ. ඒ වගේම රැකී රක්ෂා තුළ විශේෂයෙන්ම අර ඔබ ඉහළයට ආවනත නොවීම නිසා නිතර නිතර ඔවුන් සමග ගැට නැති කර ගන්නත් මේ කාලේ හේතු කාරණා නැහැ. හැබැයි කිසිම ආකාරයෙන් ඒ දේවල් තුළ ඔබට රැකියාව අහිමිවීමක් හෝ ඔබට යම් කිසි ආකාර ආදායම් අහිමිවීම සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒවා දැනට ප්‍රශ්න නොවුනට අර ඉදිරියට මොකද ඉහළ අය තරහ කර ගැනීම තුළ ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒ වගේ අඩුපාඩුවක් වැරදක් වුණත් ඔබ ෂෙනේන් ගිහිල්ලා කතා බහ කරලා ඒ දේවල් විසඳ ගන්න. හැබැයි ඔවුනුත් ඒක එතරම් ගණන් ගන්න නැහැ. හැබැයි ඔක සීමාවක් තියාගෙන උත්සාහ කරන විට විට නිතර නිතර ඒ දේවල් සිද්ධ වෙද්දි අර ඕවා දුරදිගෙන ප්‍රශ්න වීමේ ප්‍රබලතාවයක් තියෙන නිසා, ප්‍රවණතාවයකුත් තියෙන නිසා පොඩ්ඩක් සැලකිලිමත් කටයුතු කරන් යන්න. විශේෂයෙන් මේ කාල සීමා තුළ ඔබ පොඩ්ඩක් මේ කාලේ නිශ්ශබ්දව තමන්ගේ පාඩුව වැඩ කරන් යන තරමට ඔබට ඇඟට ගුණයි මේ කාලේ. ඒක නිසා පොඩි දෙයක් මේ ඇයි මේ පොඩි දේ ඔච්චර උලුප්පුලුප කියන කියලා ඔබ මට සමහර දෝෂාරෝපණ එල්ල කරන්න දෙන්නේ නැහැ. පොඩි දේ උලුප්පුලුප කියන්නේ මේ පොඩි දෙයට පුළුවන් ලොකු විදිහට ඔබ පසුබස්සන්න. එහෙනම් ඒ නොවෙන්න ඔබේ පුංචි දේ හදාගන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? කට වචන ප්‍රාතිස්සම් කරන්න, ඉවසීම හදාගන්න, හදිස්සි අනවශ්‍ය කලබලය ඇති කරගන්න, දුරදිග නොසිතා කියන කරන දේවල් නවත්තන්න. ඒ දේ තුළ ඔන්න මකර ලග්න හිමියාට මේ මාසේ ඉතා සුබ දෙයක් කරගන්න පුළුවන්. එච්චරයි පොඩි ගැටලුවකට තියෙන මේ ගැටලුකාරී තත්ත්වයන් තුළ ඒ පොඩි ගැටලුව හදාගත්තොත් මේ මාසේ ඉතා යහපත්. මොකද පහුගිය කාලට සාපේක්ෂව කතා කරොත් නම් ඇත්තරම සියලු ලග්න ගත්තත් විශේෂයෙන් මකර ලග්න හිමියන්ට යහපත් මේ කාලපරිච්ඡේද. මේ කාල තුරතුර තියෙන යහපත පොදුවේ හැම ලග්නෙටම රැකී රක්ෂා තුළ ගැටලු මතුවීම. ඒ කියන්නේ රැකී රක්ෂා කරන තැන්වල අනිත් අය සමග ගැටලුවක් ඇති කරගනිමින් මේක හැමෝටම තියෙනවා. ඒක මකර ලග්න හිමියන්ට විශේෂයි. ඒ වගේම ඊළඟට තමයි හවුල් ව්‍යාපාර. හවුලේ කරන කටයුතු තුළ අසාර්ථක භාවය, බැඳීම් තුළ තියෙන අසාර්ථක භාවය, ඔය ටික ඇත්තරම මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම නොවැම්බර් මාසෙ පහු වෙනකම්ම තද බල ලෙස හැම ලග්නෙට පාදන දේ. මකර ලග්න හිමියත් ඒ தත්ත්වය තුළ යම් තා දුරට ගැටළු මතු කරගෙන ඊටකට පාතින නිසා ඒ සුළු தත්ත්වයන් තුළ බේරෙන්න ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න වගේ බලා ගන්න. ඒ වගේම ව්‍යාපාර කරද්දී විශේෂයෙන්ම මේ හවුල් ව්‍යාපාර ගැන මේ කතා නෙවෙයි, තනිව කරන ව්‍යාපාර තුළ ඔබට අලුත් විදිහට දෙයක් ආරම්භලා අලුත් විදිහට හිතලා දෙයක් කරනවා නම් මේ කාල සීමා තුළ සාර්ථක නේද කියන්නේ. මොකද්ද මේ අලුත් විදිහට කියන්නේ? අපිට මේ ව්‍යාපාර කිව්වම තියෙන සාමාන්‍ය ව්‍යාපාර තුළම ටිකක් වෙනස් විදිහට, ඒක ප්‍රවණතාවයත් තුළ දැන් කරන දේ ටිකක් වෙනස් විදිහට මම ඕන තරම් කියලා ඇති මේ කාල පරිච්ඡේද කරන විදිහ. ඉතින් ඒවා තුළ කරන්නේ. ඒ වගේම මේ කාලේ විශේෂයෙන්ම ඔබ මේ කියන ශ්‍රේෂ්ඨයනවල විශේෂයෙන්ම ඔය මිනිසුන්ට තියෙන මූලිකම අවශ්‍යතා සම්බන්ධ ව්‍යාපාර තියෙන ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස. දැන් ඇත්තටම මේ කාලෙක තියෙනවා තුළ රූපලාවන්‍ය ඇත්තටම මූලික අවශ්‍යතාවයක් කියලා තියෙනවා. අන්න ඒ කියන හැම කාරණාවක් තුළම ඔබ උත්සාහ කරන්න ඒ පැත්තට බර ව්‍යාපාර කරන්න. ඒ ව්‍යාපාර තුළ ඔබට හොඳ ප්‍රබල ලාභ ලබන්න හැකියාවක් විශේෂ වශයෙන්ම පවතිනවා. අනිත් ඒ තමයි මේ කාලේ සාමාන්‍ය ඔබ ටිකක් ඉන්න ප්‍රදේශයෙන් පදිංචි භූමියෙන් පොඩක් ඈතර යන ඈතින් ඉතර වෙලා ඔබේ රැකී රක්ෂා ව්‍යාපාර හෝ නැත්නම් ඔබ කරන කටයුතු කියන අධ්‍යාපන කටයුතු හෝ ඒවා ඒ කුමන තත්ත්වයන් තුළ හෝ ටිකක් ඔබ ඉන්න ප්‍රදේශයෙන් ඈත් වෙලා කටයුතු කරන්න, ඒ පැත්තට කියන්නේ පිටින් ගිහිලා කරන්න, ඒ දේවල් තුළ සාර්ථකත්වය ලබන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා පුළුවන් නම් මේ කාල සීමා තුළ විශේෂයෙන්ම ඔබේ ව්‍යාපාරයක් හෝ කරන කෙනෙක් ඉන්නවා නම් ඒ ව්‍යාපාරය පුළුල් කරගන්න. ඔබ එක සීමාවකට කොටු වෙලා හිටියනද ඔබේ ප්‍රදේශයේ විතරක් ඔබ ඔබේ ව්‍යාපාරය කරන් කියන මේක පොඩ්ඩක් දීප ව්‍යාප්ත කරගනිමින් අර ඔබේ පරාසය වැඩි කරගන්න මේ කාලේ හොඳම කාල පරිච්ඡේද. ඒ නිසා එහෙම කරන්න. ඒ වගේම විදේශ සම්බන්ධතා තුළ යම් කිසි ව්‍යාපාර කරන අපනය නානන වෙළඳාම් කරන අයට සුවිශේෂී ලාභ අත්කර ගන්න පුළුවන් හැකියාව මේ කාල පරිච්ඡේදවල විශේෂ මකර ලග්න හිමියන් පවතිනවා.
තාපතෙන් කාරණකෙන් ඔබ විදේශගත වෙන බලාපොරොත්තු වෙන රැකිරක්ෂාවක් සඳහා හෝ අධ්‍යාපනයකට සඳහා කුමන හෝ තත්ත්වයන් තුළ ඔන්න මේ කාල සීමා තුළ විදේශගත වීම හැකියාද කියන එක සමර කර්මේ දීර්ඝ කාලීනව යන ගමනක් වෙන්න පුළුවන් නැත්නම් කෙටි කාලීනව යම්සි ව්‍යාපාර කටයුත්තක් උඩ ගිහිල්ලා ඉන්න දෙයක් නැත්නම් විනෝද කටයුත්තකට හෝ මේ කාලේ විදේශගත වෙන්න ඔබ බලාපොරොත්තු වෙන ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හැකියාව විශේෂයෙන්ම පෙන්눔 කරන කාල පරිච්ඡේදය නිසා මේ කාලේ ඒ පැත්තෙන් යහපත් අනිවාර්යයෙන්ම විදේශ ගත වෙලා ඉන්නටම මේ කාල සීමා තුළ අර පහුගිය කාලෙ තිබිච්ච හැල හැපීම් තුළ ගද්දි ගොඩාක් දුරට සහනයක් ලැබෙන කාලයක් ආර්ථික මේ තත්ත්වයන් තුළ ලැබීම් තුළ අර ටිකක් ඔබට බලාපොරොත්තු තරම් ඔබ මහන්සි වුණ තරම් ප්‍රතිඵල යම්කිසි ආකාරයෙන් මුදල් ඉපයීමක් බලාපොරොත්තු නැහැ ඒ වගේම ලැබෙන දේ වියදම් ඉදන් එනවා ඉතිරියක් කරගන්න බෑ අන්න ඔයගේ තත්ත්වකින් පසුංච මකර ලග්න හිමියන්ට ඔන්න පුංචි ඉතිරියක් කරගන්න මේක ප්‍රබල හැකියාවක් පවතින කාල පරිච්ඡේදයක් හැබැයි ඒ දේවල් තුල රම මුලින් කියපු කාරණා සියල්ල ඔබටත් වළංගු විදේශගතලා ඉන්න තේක නිසා අර පුළුවන් තරම් ඔය අනවශ්‍ය වේදන් කපහරින්න උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේදයන් තුල ඒ වගේම අර මුලින්ම කියපු කාරණා ඔය හාම්පුතලත් එක්ක කටයුතු කරද්දී එකට වැඩ කරන අයත් එක්ක කටයුතු කරද්දී ටිකක් ආරවුල් යම්කිසි බහින් බස්වීම් ගැටුම් මැති වෙන ඉඩකඩ ප්‍රවණතාවයක් තියෙනවා ඒව හේතු කොටගෙන ඔබ අර ඔබේ හිතුවක්කාරී බව වැඩි වෙලා රැකියාව දමල ගහලා මාරුන් රැකියාවක් නැති වෙදි රැකියාවක් ලැබෙනවා ඒක අවුලක් නැහැ නමුත් අර කීප දසක් හෝ රැකියාවක් අහිමිවීම තුළ මේ කාලේ තියෙන ආර්ථික රටාව තුළ කොහොම ගැටලුවක් වේවි දෙක නිසා මේ කාලේ රැකියාව අහිමි කරගන්න එපා මොකද තව දෙයක් ඔබ පොඩ්ඩක් මේ කාලේ ටිකක් අර හිතුවක්කාරී බහ වැඩිකමත් හින්දා ටිකක් ඔය රණ්ඩු සරෝල් ඇති කරගන්න ගැටලු ඇති කරන හේතු කරන අය දෙනවා එහෙනම් ප්‍රවේශමෙන් අනිත් පැත්තෙන් විදේශගතලා ඉන්න අය දැන් යාළුවොත් එක පොඩක් ඇතුළා නිවාඩු දවසක එහෙම මෙන් ඔය විශේෂයෙන් පුරුෂ පාර්ශ්වය ඔය ඩ්‍රින්ක් එකක් දාන්න යම්සි විනෝද වෙන කටයුතු වල ගිහිල්ලා පස්සේ ආරවුල් ඇති කරගෙන ගැටලු ඇති කරගෙන රණ්ඩු සරුවල් වෙලා නීතිමය ගැටලු සමහරට වීසා එක කැන්සල් කරන් ගෙදර එන්න වෙන තත්ත්වකුත් තියෙනවා ඒ නිසා ඒ පැත්තෙන් පොඩ්ඩක් යම්කිසි ආකාරයකින් පුළුවන් තරම් පරිස්සම් මේ කාලේ ඒ වගේ දේවල් නොවන තරම හොඳයි ජීවිතේ විනෝදය කියන දේ අත්‍යවශ්‍යයි නමුත් මේ වෙලාවේ ඒ දේ තුල වැඩි වශයෙන් එන්නේ ගැටලු අනිත් අය කරන වැරදිවල තමන් වැරදිකාර වෙන ඊටකට වැඩි දැන් රැකියා කරන ස්ථානය තුල හොම වෙන කෙනෙක් කරන ගැටලුවක් ඔබ පිටින් යන්නේ යම්කිසි බඩු බාහිර දෙයක් ගෙදර කඩලා දානවා අන්තිමට හිමීට කවුරුත් දැක්කේ නැහැ ඒක ඔබ අහු වෙන විදිහට ඒ දේවල් කරනවා ඉන්න අය අන්න ඒ වගේ තත්ත්වයන් තියෙනවා ඒ නිසා බුද්ධිමත්ත ඒ පැති වලින් පුළුවන් තරම් ඇඟ බේරන කටයුතු කරන වග බලාගෙන හැමෝම හොඳින් තියාගන්න උත්සාහ කරන්න මේ කාලේ ඒ වගේ අලාභහානි වලට ගෙවන්න හේතු කාරණා යදෙනවා ඒ නිසා ප්‍රවේශමෙන් මකර ගෙමියා කටයුතු කරන්න එහෙනම් පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ගැන කතා කරනවා මේ කාලේ මකර ලග්නෙමියාගේ පෞල් ජීවිත කුටුම්බ ජීවිතය නම් අතිශයම සාමකාමී ලෙස ජීවන කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදය තුළ යම්කිසි ආකාරයකින් කාර්ය බහුල වෙන ඔබේ පෞල් ජීවිතය තුළ විශේෂයෙන්ම ඔබගේ බාල සහෝදර සහෝදරයන් කටයුතු නැත්නම් ඔබේ දරු දැරියන් කටයුතු තුළ ඔබ අතිශයම කාර්ය බහුල වෙන කාලයක් ඔවුන්ගේ වැඩ කටයුතු නිසා ඔබ තරමක් දුරට කාර්ය බහුල වෙනවා ඒ වගේම ඒවට ඔබ අර උපරිමයෙන්ම කටයුතු කරනත් වගේ බලන්න ඒ වගේ දේවල් තුළ ලොකුවට ඒ දේවල් කරදර කියලා හිතන්නේ නැහැ ඔබ ඒ දේවල් වල මූලිකත්වය අරගෙන අර තමන්ගේ දේ ඒ දේ තමන්ගේ කෙනා ඒ කියන යම්කිසි හැඟීම තුළ යම්ගේ හෝ උපරිමෙම කරන්නේ ඒ කියන්නේ දරුවෙක් ගියගත්තු අධ්‍යාපන කටයුතු පැත්තෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විවාහ ජීවිතේ මොකක් හෝ විශේෂ කාරණාවක් තුළ ගැටලුවක් විවාහයක් වෙන්න පුළුවන් සහෝදර සහෝදරියන්ගෙත් එහෙමයි. මොකක් හෝ තත්ත්ව තුළ ඔවුන්ගේ ව්‍යාපාරික තත්ත්වයන් මොකට කියව තත්ත්වයක් අධ්‍යාපන කටයුත්ත ඒ වගේ දෙයකට ඔබෙන් උපරිමයේ තුළ කටයුතු කරන මහන්සි වෙන්න වෙහස මහන්සියට කාලය යොදවන මුදල් වියදම් කරන්න හේතු කාරණා එදෙන. හැබැයි මේ දේවල් තුළ ඔබ එතරම් මේ දේවල් අර මේ කරදරයක් ගැටලුවක් කියලා ගන්න ඔබේ යුතුයකමක් ඔබේ අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් කියලා හිතලා ඔබ මේ දේවල් සිද්ධ කරන්නේ. හැබැයි මේ දේවල් ලැබෙන ප්‍රතිඵල වෙනුත් ඔබට ගොඩක් දුරට සතුටුත් වෙන නිසා වෙන්න මේ දේවල් තුළ යම්කිසි අර ඔබට හානි කර දීමේ දෙයක් වීමේ ප්‍රවණතාවය ඉතා අල්පයි. පුළුවන් තරම් ඔබේ හිතට සැනසීමක් සැහැල්ලුවක් ලැබෙන දේ සතුටු වෙන්න පුළුවන් මේ දේවල් වල ප්‍රගතිය දැකලා ඒ නිසා ඒ ගැන සතුට තියෙනවා. ඉතින් පෞද්ගල තුලත් එහෙමයි. වෙන්දරලා ආදරය ලිංගගතකම පෞලයා ගැන දැනෙන කාලෙම පහුගිය වසර 6 7 8ම ගත්තත් විශේෂයෙන්ම පවුලයාත් එක්ක නුරුස්සන භාවයක් තිබ්බා. ඔවුන් ඔබ ගැන හිතන්නේ ඔබ ඔවුන් ගැන හිතන්නේ නැහැ කියලා හිතන තත්ත්වයක් තියෙනවා. ඔවුන් ඔබ ගැන තකන්නේ ඔබ නිකන් පවුලෙන් ඈත් කරලා වගේ තියෙන කිසිම ලෙංගතුකමක් නැහැ වගේ. ඒ වගේ ඔබට හැඟුණා. නමුත් මේ හැඟිච්ච දේවල් සියල්ල බොරු කරලා ඔන්න ඔවුන්ගේ ලෙංගතුකම අනිවාර්යෙන් ආදරය ඔබට මේ කාලේ ඔවුන්ගේ ලැබෙන කාලයක් වගේම ඔබ කොච්චර කළත් ඔබට පහුගිය කාල සීමා තුළ කිසිම කරන කළ හොඳක් ගැන කවුරුත් කිව්වේ නැහැ. හැම වෙලේම ඔබේ අඩුපාඩුකම් තමයි දැක්කේ. නමුත් ඔන්න ඒ කාලේ ඒවත් හිතරි දෙන්න හේතු කාරණා. නමුත් මෙන්න මේ කාලේ අන්න ඔබට කියනවා ඔබ කරපු හොඳ ගැන ඔවුන් ඇත්තට ඒ දේවල් ඔවුන්ගේ හිතේ තියන් ඉඳලා තියෙනවා. අන්න ටිකක් ඔබ කියපු කරපු දේවල් ගැන ඔබ ගැන පැසසීම් වලට ලක් කරනවා. අන්න මේ මගේ මෙයා තමයි මට මෙහෙම කළේ මෙයා මෙහෙම කළේ නැත්නම් මම මෙහෙම. අන්න ඔබ ගැන ගොඩක් කතා කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ ළඟම ඥාතීන් පවා මේ කාලේ ඔබට ගොඩාක් ලං වෙනවා. ඔබට යම්කිසි ආකාරයකින් ඒ ලෙංගතුකම රැකවරණේ ආදරය දෙනවා. ඔබ ගැන ගොඩාක් ඔබට අර සතුරු හිතන දේවල් ඔබ ගැන කියන ඔවුන් ඔබ ගැන හිතන පතන විදිහේ ප්‍රවණතාවයේ යහපත් බව ඔබට හැඟෙනවා. අන්න ඒ දේවල් තුළ ගොඩාක් හිතට සැහැල්ලුවක් සැනසීමක් වගේම
ටිකක් අමුතු ආඩම්බරකම ඔබට දෙන්න ඔ මේ කාල සීම තුළ අර ඔබ ඔවුන්ගේ වෙනුවෙන් කරපු දේවල් ගෙනව නිතර කියද්දි අර හිතට සතුටක් වගේ ආඩම්පරයක් දෙන්න තින් ඒ අතින් ගොඩාගුරට පෞද්ජතකුණු ජීතගත් ළඟළඟ ඥාතින් සමගතිය සම්බන්ධතා හිතමිතුරන් තම සමගතිය සම්බන්ධ ගත්තත් මේ කාලේ ඔබට යම්කිසි සැනසීමක් සතුට ලැබෙනව වගේම ඔන්න පහුගේ කාලේ තරහ වෙලා හිටියනන් කවුරුහරි ඥාතියෙක් හෝ වේවා පවුල කෙනෙක් හෝ වේවා නැත්නම් යාළුවෙක් හෝ වේවා ඔන්න තරහ වෙලා හිටියනන් ඔන්න ඒ දේවල් තරහ මරා අමතක කරලා ඔබත් එක්ක අර හිත මිතුරුකම් ඇති කරගන්න වෙනදටත් වඩා යම්කිසි ආකාරකින් ඔන්න උත්සාහ දරන කාලයක් පෙන්වන්න කරන හැබැයි මේ දේ තොඳම දැන තෝරා බේරගන්න උත්සාහ කරන්න වාසි පරමාර්ථ බලාපොරොත්තු වෙනුත් ඔය පහුගේ කාලසීම තුළ ඔබට ප්‍රශ්න කැටළු ඇති කරලා ඈත්ලා හිටපොයි ලඟ වෙන කාලයක් ඒක නිසා ඒ පැත්ත තෝරා බේරගන්න බුද්ධිමත්ද ඇත්තටම ලඟ වෙන්නේ කවුද යහපත් වෙනුවෙන් ලඟ වෙන්නේ හිතවත්කම ලෙන්ගතුකම දුසා ලඟ වෙන්නේ කවුද ඒ වගේම වාසි පරමාර්ථ දුසා කපටිකම හින්දා ලඟ වෙන්නේ කවුද කියන එක තෝරා බේරගන්න බුද්ධිමත් වෙන්න මොකද ඒ කවුරු ආවත් මේ වෙලාවේ ඔවුන් ඇයි ඔබත් එක්ක විරසකුණ ඔබ ඈත්තුනේ හේතුව අන්න ඒකෙන් ටිකක් හොඳට සලකලා බලලා ගොඩාදුර බුද්ධිමත් කරතු කරන්න වගේ බලන්න කාවත් පිළිගන්න එපා ආ ඔයත් එක්ක මගේ හිතවත් ගන්න නැහැ කියලා එලවන්න කියන එක නෙමෙයි මම කියන්නේ ඔබ ඒ හැමෝත් එක්කම හිතවත්කම පවත්වා යන්න හැබැයි අතේ දුරින් පවත්වා ගන්න උත්සාහ කරන්න ඔය කියන විදිය ඔය වාසි පරමාර්ථ බලාපොරොත්තු වෙන අය විශේෂයෙන්ම ඒ වගේම තව විශේෂ කාරණාවක් කියන්න තියෙනවා මේ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ගැන හිතුවා විවාහකාර විශේෂයෙන්ම මේ කාලේ ඒතරම්ම බැඳීමකට නම් යන්න එපා මේ කාලේ මේක මොකද මෙච්චර අවුරුදු ගානක් ඉවසපෙකේ තව මාස 4-5ක් අපි ඉවසමු මොකද මේ කාලේ ඇති වෙන බැඳීම් ඒතරම්ම යහපත් බැඳීම් නෙමෙයි මොකක් හෝ ඔබ තුළ තියෙන වාසි බලාපොරොත්තු වෙන බැඳීම් තමයි වැඩි 99.9%ම තියෙන එහෙම ඒවා ඔබට තියෙන ආදරයක් අල්ල එංගතුකමක් අත් හින්දා නෙමෙයි ඉන්නේ අර හිත මිතුරුකම් වගේම තමයි ඒ නිසා පුළුවන් තරම් මේ කාලේ ඔය ආදර බැඳීම් වල ඉන්න ඈත්ලා ඉන්න තරමට හොඳයි මේ කියන්නේ දැන්ට පවත් ගන්න බැඳීම් අතහැරලා දාන කියන එක නෙමෙයි මේ අලුතෙන් ඇති කරගන්න එපා කියලා මේ කියන උසගනේ මොකටද තියා විස්තරාත්මක සෙනසුරු වක්‍ර වීඩියෝ කියලා දෙන නිසා මම මේ වෙලාවේ කියන්නේ නැහැ මම කියන්නේ බැඳීම් ඇති කරගන්න ටිකක් ඈත් වෙලා පුළුවන් තරම් මේ වෙලාවේ තමන්ගේ පාඩුව දැන් මේ වෘත්තීමේ තත්ත්වෙන් තුළ පොඩි යහපතක් ඇති වෙන වැඩිපුර වැඩ කරන්න ඒ දේ තුළ සාර්ථකත්වය පෙන්වන්න කරන නිසා ඒ ඔය ආදර බැඳීම් ඇති කරගෙන ඒව තුළ නිකම් මානසික පීඩා චිත්ත පීඩා කාලේ නාස්ති කරගන්න නැතුව ඒ කාලයත් වැය කරලා මේ කාලේ ඔබේ ආර්ථික මේ වශයෙන් දියුණුවක් අධ්‍යාපන වශයෙන් දියුණුවක් අත් කරගන්න උත්සාහ කරන්න. එතකොට යහපතත් වේවි. දැන්ට බැඳීම් පවත්තා යන්නේවත් පොඩ්ඩක් මේ දිනීම තුළ පොඩි පොඩි ගැටලු මතුවෙන ගැටුම් ඇති වෙන හේතු කාරණා යදෙනවා. දෙදෙනා අතර මතභේදාත්මක දේවල් ඇති වෙන ඉඩකට පාදින ටිකක් දෙන්න ඈත් වෙන්න හේතු කාරණා යදෙනවා. ඒ නිසා ඒ පැතුම්ට බුද්ධිමත කටයුතු කරගෙන යන්න ඒ දේවල් තුලින් එන පීඩාකාරීත්වය මානසික පීඩාව චිත්ත පීඩාව ඕනට ඔලුවට අරගෙන ඔබ කරන් යන කටයුතු වල බාධාවක් වෙන්න ඒ දේවල්ට ඉඩ දෙන්න එපා. පුළුවන් තරම් මනස සැහැල්ලුව තියාගන්න උත්සාහ දරන්න. ඒ වගේම මේ කාල පරිච්ඡය තුළ අධ්‍යාපනික වශයෙන් ගත්තොත් ඔන්න ඔය කියන පරිවාහිර පාර්ශ්වයන් ඔබේ අධ්‍යාපන බාධාවල් කරගත්තේ නැත්නම් මේ කාලේ ඇත්තටම අධ්‍යාපන වශයෙන් ඔබට යහපත් කාලේ මොකද අලුත් දේ ගැන ඉගෙන ගන්න අලුත් විෂයන් ගැන ඔබගේ යම්කිසි ඇල්මක් එන්නේ ඒ විෂය පතන් ඉගෙන ගන්න ඔබ පෙළඹෙන්න හේතු කාරණා යදෙනවා ඒ වගේම මේ කාල පරිච්ඡය තුළ ඒ දේවල් තුළ සාර්ථකත්වයක් කරගන්න ඔබට හැකියාව දෙනවා ඒ වගේම විශේෂයෙන් නොයෙකුත් භාෂාවල් ඉගෙන ගන්න මේ කාලේ යහපත් ඔබේ මේ ජීවිතේ පරිසරය පවා තව ටිකක් වෙනස් වෙනවා. ඒ අධ්‍යාපනික රටාවට නැඹුරු වෙන ආකාරයට වෙනස් වෙන තත්ත්වයක් තියෙනවා ඉගෙන ගන්න. ඒක නිසා මේ කාල සීමා තුළ ඒ වගේ දේවල් ඉගෙන ගන්න උත්සාහ දරන්න. අර වගේ අර පරිබාහිර දේවල් තුලින් ඒවට හානි කරගන්නවා. හිත මිතුරන්ගෙන් පිට රට ගියත් ඔය ඉගෙන ගන්න. ඔය යාළුවත් එක්ක තුළ අනවශ්‍ය දේවල් කරන්න ඒ දේවල් තුළ හානි කරගන්න. අධ්‍යාපන බාධා කරගන්න ඉඩ කඩපත් වෙනවා. බැඳීම් නිසා අධ්‍යාපන බාධා ඇති කරගන්න ඉඩ කඩපත් වෙනවා. ඒ නිසා මේ කාලේ මූල්‍යමය තත්ත්වෙන් තුළ අධ්‍යාපන බාධාවල් එල්ල වෙන්නේ. මේ පැතිවල තිබිච්ච බාධා සියල්ල දුරු වෙලා තියෙද්දි ඔබ විහිං මේ ඇති කරන බාධක නිසා අධ්‍යාපකරට තුළ හොඳ සාර්ථකත්වය ලබන්න පුළුවන් මේ කාලේ. මේ කාලේ සීමා තුළ ඔබේ දැනුම වර්ධනය කරන්න පුළුවන් හොඳ මතක ශක්තියක් ඇති වෙන කාල පරිච්ඡේද. ඒ නිසා එහෙනම් පුළුවන් තරමකට මූලිකත්ව දීලා කටයුතු කරන්න ඕන අනවශ්‍ය දේවල් වලින් පුළුවන් තරම් අධ්‍යාපන ලැබෙන බැහැර වෙලා අධ්‍යාපනයේ මූලිකත්වය සහ මූලික ඉලක්කය කරගනිමින් කටයුතු කරන්න. අන්න එතකොට මේ තත්ත්වෙන් තුළ අර ලබන්න පුළුවන් උපරිමය ලබන්න පුළුවන් නැත්නම් අර ඔබ ඒවල තුළ බාධා කරගෙන උපරිම දේ නැති කරගෙන ටිකක් අපරාධය කියලා හිතෙන තත්ත්වයක් ඔබටම පහු කාලේ පසුතැවෙන්නේ හේතු කාරණා යෙදෙන ඉඩකට පවතිනවා. ඒ වගේ මේ කාල සීමා තුළ විශේෂයෙන්ම සෞඛ්‍ය ගැන කතා කරොත් මකර ලග්නෙම ගොඩාදුර මේ සෞඛ්‍යමේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් අඩු වෙන. يعني ඒවට නිසි ආකාරයේ ප්‍රතිකාර ලබන්න නිසි නිවැරදි වෛද්‍යවරුන්ගේ උපදෙස් ලැබෙන කාල පරිච්ඡේදය නිසා ඔය කාලයක් තිස්සේ සුව කරගන්න බැරි හිටපු රෝග රැසක් මේ කාලේ සුව කරගන්න හැකියාව පවතිනවා. හැබැයි මේ කාල පරිච්ඡේදය තුට්ටක් ඔය මේ විශේෂයෙන්ම හම ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඔය දද කුෂ්ඨ තත්ත්වයන් වගේ ඇති වෙන හේතු කාරණා යදෙනවා. දිලිල බැක්ටීරියා අසාධාරණ වගේ ඒ වගේ පොඩක් මකර ලග්නෙ ප්‍රවේශම් වෙන්න. ඒ වගේ මේ කාලේ පොඩක් ඔබ අර තව ටික පිරිසුදුකම පවත්තන් ගන්න වග බලාගන්න. මොකද මේ කාල පරිච්ඡේදය නාදී වුණත් ටික වැඩි වෙලාවක් නාන මොකද ශරීරයත් ඒ උෂ්ණ භාවය වැඩි වෙන කාල පරිච්ඡේදය. අනිත් පැත්තෙන් ඔය විශේෂයෙන්ම බෙල්ල ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වය, ගෙල ආශ්‍රිත රෝගී තත්ත්වයන්, ඔය වායු ගෙඩියන තත්ත්වයන්, නැස්තරාලේ පැටලුකාරී තත්ත්වයන්, සෙම් ගෙඩියන තත්ත්වයන්, ඒ වගේ තත්ත්වයන්. ඒ කී වගේ තවත් ගොඩක් රැසක් රෝගී
තැන් තුවාල පව සිද්ුව ඉටකට පවතර නිසා මේකල් විශෂම අනතුර වන්න ඉටකට පාතින අනවශ කලබලෙන් කටතු කරන්න යන්න එපා වැඩ කරදදිත් ගොඩක් සැලකිලිමත් කටතු කර යන් මොන දේතුල වනත් අනතුර දගදවකත් ගොඩා ප්‍රවේශම එකනිස තම කිවර විනෝද වන්න හිල්ල ඔය බීමමත්තරිය පදවන් යන්න පා මේ කල පරිචද කල්පනාවක් නැතුරේ පදවන් යන්න එපා පන්ත එක බැඳීම නිසා ඔලුටන පිරිණ හිද ඔය පාරයද ප්‍රවේශම අනතුර දායකටකද ප්‍රවේශම විශේෂම ජලය සම්බන්ධ හානිකරදවල න්න පුල ද ගංගවල මුදල නාන්ඩයන ුවන්තර දල ඇත් ලයින් ත්සාකට මේ කාල පරච්ච තුල එතකට මකරලක් මට මේ තියෙන අර හැම දේට මනස මකල බලපෑ මෙහත්තුවන්නේ මනස හපත් කරන විඩියෝවාසන පිළියම් පිළිවෙත්තින ඒ දේවල් තුළ ඔය කියන හැම අසුබ දෙයක්ම සුබ කරන්න දේවල අසුබ දෙවල් නැති කරගන්න උත්සාහරන්නට හැකියා පාතින කලබල එන්න එපා මං වැඩිපුර ඔබට මේ කාල තිබ තියෙන රිනාත්ම පැත් අසුභකාරදවල් වැඩිපුර කිවේ ඒ තුළ මට මංකවා ඔබ උරණවෙන්න පුළුව නමුත් ඒ තුල ඔබ හලා ඒදවලින් වැලකන්න උත්සාහ කරන යනතුරු ඇතිවෙන දේවල් ගැටලු ගැටුම් ඇතින දේවල් බැඳීම් තුලෙන ගැටලු කාරත ඒ ඔබ ලුට ආාවහම ඔබ ඒදවල් කලින් වැලකහින්න උත්සාහදරයි මට බැන බැහරි මක්න ඒකයි වියු තෙනිසා මකරලක් නිමිය අතශයෙන් සුබදායි කාලයක්ෙන වසර හතාටක පස්සේ ටිකටිකට ලු උත්ස න කාලයක් ඒරෂ්ටයක් ඉවර ඔන්න මෙන්න දන්නේ දෙක නිසා ඒේමේකන අවුදු හතාත්තිසවට පිඩාකර පේරස්ටක එනිසා මේ කාල පරිච්ච තුල ඒ උපරිම ලැබෙනද ඉක්මනින් ලබාගන්න උත්සකට ඉක්මනි ලබාගන්න හදිස්සේලා කලබලලා දුරදික නොද කටතු කරන්න නෙමේ නෑ ඔබ ක්‍රියාශීලි වෙලා බුද්ධිමත් වෙලා යම්සිකට සැලසුමක් එක් ඉලක්යක වැඩ කරල ගොඩයන්න උත්සකරන බයන්න මේ හඳර පුළුවන්ට නිසා විඩියෝසන් පිළියම් පිළිවෙත් වගේ සෙනසුරු වක්්‍රය සබඳ විඩිය විශේෂතු පිළියම් පිළිවෙත් කිවවා ඒ හල තමන්ට හැකි දේවල් තමන්ට හැකි පමණින් කරන්න උත්සා කරන්න එතකොට ඔබේ ජීවිත මේක සුභකාරද සියරසිය බැරගන සියරසියක් සුභ කර ගොඩයන්න ඔබට හැකියා පදන බියයුතුනෑ ඔබේ ගමන පැහැදිලි ජයග්‍රහණය ළඟළඟ මේ නවා අපි එන මේ වැඩසරන වැදගත්ම කොටසට යොමුමු ඉතින් විශේෂයෙන්ම මේ අගෝස්තු මාසය තුළ ඔබට පවතින අසුභකාරී සුළු හෝ තත්ත්වයක් පවතින ඒ තත්ත්වයන් සම්පූර්ණයම වෙනස් කරගන්න සුභ කරගන්න තියෙන පිළියම් පිළිවෙත් ගැන කතා කරමුකු ඉතින් මුලින්ම කියන්න ඕන අර සෙනසුරු වක්‍රය ගැන පළ කර වීඩියෝවේ තියෙන ඉතා විශේෂිත පිළියම් කීපයක්ම පිළියම් පිළිවෙත් රැසක්ම ඒ දේ තුළ විශේෂම මේ වෙලා ගොඩදන කාල තිබ්බා විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගැන ඉතා විශේෂතු විදිරේ කරන විදිිය කියලා තියෙනවා ඉතින් පැහැදිලි වශයෙන් ඒ වගේම රාත්‍රී 12යි 5ට සෙනසුරා දවස්වල පුළුවන් නම් එළඟ තෙල් පහනක් දැල්ලලා විෂ්ණු දෙවියන් නිල් පාට මල් ටිකක් පූජා කරලා යම් ක්ෂාකර ඔබට අවශ්‍ය කරන දේ ඒ හිතින් සිතවිල්ල තුළ පවත්වාගෙන ඒක පුරුද්ද වශයෙන් පවත්වාගෙන ආකාරය කිව්වා ඒදි සමහරු ප්‍රශ්න කරලා තිබ මේ සෙනසුරා රාත්‍රී 12යි 5 කියන්නේ ඉරිදා එළි වෙන්නද නැත්නම් සෙනසුරාද එළි වෙන්නද නෑ ඉරිදා එළින සෙනසුරා දවස් ගෙවෙද්දි ඉරිදා එළි වෙන රාත්‍රී 12යි 5ට මොකද සාමාන්‍ය සිංහල ක්‍රමය තුළ අපි ගන්නෙ දවසක් විදිහට උදෑසන ඉර උදා වෙන දවස් ඉඳලා ඊළඟ දවස් ඉර උදා වෙන දවස් ඉඳන් ඒතකොට සෙනසුරා දවස් පවත්වෙන්නේ රාත්‍රී 12යි 5 කියන්නේ ඉරිදා අලුයම 12යි 5ට එනිසා ඒක අනිවාර්යයෙන් පැහැදිලි කරගන්න. ඒ වගේ මේ විශේෂිතේ පූජාවල් පවත්වනදී අනිවාර්යයෙන්ම කියලා ඇති. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම රුවන්වැලිසෑයට පූජා පවත්වන විදිහ කියලා ඇති. ඒ වගේම විශේෂිතෝ දුම්කුඩු මිශ්‍රණයක්. ගෙදර තියෙන ඔය අසුභකාරී දේවල් නැති කරගෙන කොහොමද සුභ කරගන්නේ කියලා ඒ අවශ්‍ය කරන උදේහවා දුම් අලන විශේෂිතේ දුම්කුඩු මිශ්‍රණය සකසා ගන්න ආකාරය ඒ වීඩියෝ සඳහන් අනිවාර්යයෙන් මේ වීඩියෝ තුළ තියෙන එක අහන්න. මේක මම නැවත වරක් කියන්නේ නැහැ. මොකද හේතුව ඒතකොට මේ වැඩසටහන දීර්ඝ වෙනවා. මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එක දාලා තියන්නම් ඒ අදාළ දේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම් ඒ ලග්න අනුව ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝව අහන්න. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊට අමතරව විශේෂයෙන්ම මම ඔබට අර හැම මාසෙම විශේෂ දවසක් කියනවානේ මේ බෝධි පූජාව පවත්වන්න නැත්නම් ඔබේ ආගම දහම අනුව කටයුත්ත කරන්න නැත්නම් කතෝලිකයට විශේෂ ශුද්ධෝපයක් පවත්වන්න හින්දු අයට ඒ තමන්ගේ අවශ්‍ය දේව පූජාවල් පවත්වන්න ඒ වගේ ඉස්ලාම් අයටත් එහෙමයි. නමුත් මේක මේ බෝධි පූජාව කොමන ආගමක හිටියතෝ පැවැත්වීම කිසිම ගැටලුවක් නැහැ. මොකද බෝධි පූජාව කියන තුල ඇත්තේ භාවනාවක් පමණයි. කාටවත් වෙන දෙවි කෙනෙකුට වන්දනා කිරීමක් ඒව නැහැ. ඉතින් ඒ අදාළව ඒ තමන්ට අදාළව දෙවියන් මේ උදෙසා ඒ භාවනාවෙන් අනතුරුව යම්කිසි සීපත් කිරීමක් කිරීම ප්‍රමාණවත්. නමුත් මේ විශේෂයෙන්ම මේ බෝධි පූජාව පවත්වන දිනය මේ මාසේ අගෝස්තු මාසේ 4 ඉරිද තමා තියෙන්නේ. ඒ 4 ඉරිද දිනේ පවත්වන්න පුළුවන් අය ඒ බෝධි පූජා විශේෂ වශයෙන් පවත්වන්න උත්සාහ කරන පවත්වන විදිය මම කෙටියෙන් පැහැදිලි කරන්න. බැරි වෙලාවත් අගෝස්තු 4 වෙනිද බැරුව ගියොත් අගෝස්තු 3 වෙනිදා නොවන ඕනෑම දිනයකව පවත්වන්න. ඒක පැහැදිලිව මතක තියාගන්න. අගෝස්තු 4 පවත්වන පුළුවන් වඩා යහපත් නොහැකි නම් අගෝස්තු 3 වෙනිදා හැර ඕනෑම දවසක ඔබේ ඒ විදිහට ඒ පිළිවෙත පවත්වන්න. ඉතින් පවත්වන විදිය මුලින්ම ඔබ පුළුවන් ඒ කියන්නේ ඒ දවසේ ඒ පවත්වන දිනේ පුළුවන් නම් මස් මාංශයෙන් තොර වෙන මේක මේ මස් මාංශය
ආහාර කිරීම පවක්කි ලෙසද ගැනද නෑ ඒක පවක් කිදිර ගන්නට මේ ප්‍රතිපත්ති මේ කාරණ තමන් කැමති කරනද කැමති දෙයක් අර වැලකේ සිටීම තුළ ම හැමතම කියන මර්ධන ක්‍රියාවක් කියලන් ඒ වගේ දෙයක් තම බලාපොරොත්තු නැත මේ මස් කන මිනිස්සු පවකාරයෝ මස් නොකර මිනිස්සු පින්වන්තය කියන එක නෙමේ ඒක වෙනස් වෙන තමන්ට සාපේක්ෂව එදාට මස් මාංශ වැලකී ඉන්න තුළ ඒ ප්‍රතිපත්ති මේ කාරණාවක් තියෙන පුළුවන් නම් මස් මාංශ වැලකීන බැරියයි ගැටලුවක් නැහැ වැලකිලා ඉඳලා ඔබ හවස්වරුවේ හෝ දවසේ ඕනම දවසක ඔය වෙලාවක උදෑසන හරි ගමන් නැහැ හවස්වරු හරි ගමන් නැහැ යද්දි පන්සලට යන්න පුළුවන් අය පන්සලට යන්න ගෙදර ඉඳන් කරන අය ගෙදර ඉඳන් කරන ගැටලුවක් නැහැ සමහරට විදේශගතලා ඉන්න අයට බැරි වේවි එහෙම දැනගෙන ඉන්න කාමරේ හරි බෝධිය ගාව ඉන්න කියලා හිතින් හිතන්නේ මේක භාවනාත්මක දෙයක්නේ ඔබ හිතින් ශ්‍රී මහා බෝධිය ගාව ජය ශ්‍රී මහා බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන තමන්ගේ පන්සලේ බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන මේ කියන භාවනාව කරන හොඳම ප්‍රමාණවත් ඒ පිළිවෙත කරන අය විශේෂයෙන් මේ පාර කහපාට මල් ටිකක් ලෑස්ති කරගන්න උත්සාහ කරන්න ඒ වගේම තැඹිලි තෙල් ටිකක් පහනක් දැල්ලන්න අවම වශයෙන් තමන්ට හැකිනම් පහන් කීපයක් දැල්ලුවට කමක් නැහැ නැත්නම් තැඹිලි තෙල් ටිකක් බැරුමගේ පොල් තෙල් හරි කමක් නැහැ ඒක තමන්ට හැකියා පරිදි ඒ පහන දැල්ලන්න පුළුවන් විදියට තැඹිලි තෙල් ටිකක් තරපුඩි ඖෂධ වර්ග ටිකක් තියෙන බෝධියට පූජා කරන්න පුළුවන් නම් ඒ ඖෂධ ටික ලෑස්ති කරන්න නැති අය ගැටලුවක් නැහැ වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ මේ කියන ඖෂධ හොයාගන්න පුළුවන් නම් මේ ඖෂධ වර්ග ඔක්කොම ඕනේ හැකි ප්‍රමාණයක් හරි කරගෙන අරගෙන යන්න උත්සාහ දරන්න ඒ වගේම පිරිසිදු රෙදි කඩකින් තුන් වරක් පෙරලද පැන් කාලා තුනකට වගේ අවශ්‍ය වෙන පරිදි අරගෙන යන්න ඒ වගේම ඔබ පිරිසිදු වෙලා ගිහිල්ලා ඉස්සලා මේ බෝධිය ආසන්නයේ තියෙන ස්ථානය හොඳින් පිරිසිදු කරලා හැමදාම කියන වගේ මේ බෝධි පූජා සමස්ත වශයෙන් කරන එක මුලින්ම මල් පහන් පූජා කරලා ඊට පස්සේ අර ඖෂධ වර්ග ටිකත් පූජා කරලා තව යද්දි නූල් පන්දුවක් කරන්න උත්සාහ කරන්න තුම් පටකට හදාගන්න ටිකක් දිග නූල් පන්දුවක් කරන වඩා හොඳයි ඒ ගිහිල්ලා අර පිරිසුදු වතුර වලින් පිරිසුදු කරන ලද කල තුනක් පුරවගෙන අර කිව්වා වගේම අර එකම නූල එක කොනක ඉඳලා ඒ මුට්ටි තුනේ නැත්තම් කල තුනේ කටේ ගැට ගහලා ඉතුරු පැත්ත තමන්ගේ පවුලේ ඉන්නවනම් දිගටම එකම නූල අල්ලන් ඉන්න විදිහට අල්ලගෙන මේ කියන ඔබ කියන ගාථා ටික බෝධි පූජා පන්සිල් අරගෙන ඒ ටික කියලා අනිවාර්යයෙන්ම ජය පිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත ජය පිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත මේ පිරිත් පිළියෙල එකියෝ පිළිලට කියන්න අවශ්‍ය නැහැ තමන් කැමති දෙයට පුළුවන් නම් හත් වතාව බැගින් ඒ නූල් අල්ලගෙන පවුලයා එකතු වෙලා කියන්න ඒක උච්චාරණය කරලා මෛත්‍රී භාවනාව කරන්න ඇස් දෙක වගන් ටික වෙලාවක් සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම මටත් ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න මතක් කරන්න අවශ්‍ය නැහැ තියෙන ගැටලුකාරී තත්ත්වෙ නැමෙ ඒවා ගැටලුකාරී තත්ත්වයන් මතක් කරත් ගැටලුවක් නැහැ මට වගේම මේ ලෝකෙ සියලු දෙනාට ප්‍රශ්න ගැටලු ඇති හැමෝගෙම සිත සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා අර පෑන් කාලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් තුන් වතාවක් කියන්න තුන් වතාව බෝධිය වට යන ගමන් ඉතිපිසෝ ගාතාව කියලා අර පෑන් කාලයේ බෝධිය මුලට වක් කරද්දි සාමාන්‍යයෙන් වතුර කෝප්පයකට තියෙන ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඔය වගේ ඒ කල තුනෙම කෝප්පේ කෝප්පේ වගේ එකතු කරගෙන බෝතලයක් අරන් ගිහිල්ලා ඒක දාගෙන ගෙදර අරන් එන්න. ඊට පස්සේ ඔබ ඒ බෝධිය නාවල ඉවරලා නැවතත් බෝධිය ගාව ඉඳගෙන මෛත්‍රී භාවනාව කරලා ඔබ ගෙදර එන්න. මෙන්න මේ කාරණා ටික ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. නැති අය ගෙදර හරි ඉඳන් බෝධියක් ගාව ඉන්න කියලා ඒ වගේ මේ පැන් ටික සකසා ගන්න. ඊට පස්සේ ඔබ අර හැම දවසෙම උදෑසන ඔය පිටත් වෙන්න කලින් නැත්නම් උදෑසන අවදිලා මූණකට ඔදලා ගෙදරින් පිටත් වෙන කලින් හා දවස ආරම්භ කරන වෙලාවේ අර ඉතුරු කරන් ආව පෑන් වලින් ස්වල්පයක් අර පානය කරලා ඒකෙන් අතර ඒ ගන්න ඉතුරු වෙන වතුර ටිකක් මූණේ ඇස් දෙක චුට්ටක් හොදගන්න. ගෙදර රෝගියා ඉන්නවා නිතර ඒ දැලය පානය කරන්න දෙන්න. ඒ දේවල් ටික කරන් යන්න. ඒ දේවල් තුළ ඔබ දවස ආරම්භ කරලා දිගටම හැම දවසෙම ඒ දේ කරන් යන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත් ධනාත්මක භාවයක් ඇති වෙනවා එක නුවනුමානයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. අප හැදෙන දෙයක් මේ කියන දේවල් තුළ තියෙනවා. රාගශ්‍රීනිවට මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාලා අහන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකට වඩා කමෙන්ට් එකේ උත්තර ඔබට ලැබෙන්නේ ඊළඟ වීඩියෝ වෙදි නේද? හැබැයි මගේ Facebook පිටුවට ඔබ මැසේජ් එකක් දැම්මොත් මම හැකි ඉක්මනින් ඔබට ඒ උත්තරය දෙනවා. ඒ නිසා මේ ඒ දේවල් වලට ගැටලුවක් තිබුත් කරා යද්දී කියපු දේවල් අපහැදලිකම මොකද මමත් මේ හදිස්සියේ රෙකෝඩ් කරන්නේ මේ දේවල් වල මටත් කියද්දී සමහර දේවල් මගේ හැරෙන්න තියලා තියෙනවා. ඒ නිසා ගැටලුවක් තිබුත් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. තව පැත්තෙන් දැන් ඒ දේවල් එක්ක ඊට පස්සේ අර මාසේ පළවෙනිද හැමදාම කරන පිළිවෙත උදෑසන හිරුදා වෙන වෙලාව හොයාගන්න. මම කෙටියෙන් කියන හැමදාම කියන නිසා මේ අලුතෙන් අහන අය දැනගන්න. ඉස්සලාම ඔබ 30 31 වෙද්දී ඒ පළවෙනිද ඉර උදාව ඔබේ ඉන්න නගරයට හොයාගන්න Google එකට ගිහිල්ලා sunrise කියලා type කරලා
ඔබ ඉන්න ඉස්සලම් සන්රයිස් කියලා ටයිප් කරා දිනේ පළවෙනි අගෝස්තු පළවෙනිද කියලා ටයිප් කරා 2024. ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරාම ඒ ඉර උදා වෙන වෙලාව අපිට දැනගන්න පුළුවන්. ඊට කලින් පැයකට එක්කම අර කලින් අවදි වෙලා හොඳින් පිරිසුදුලා නාන්න පුළුවන් ඒ නාන්න අසනීප තියෙන ටිකක් මුණ කට හරි හොදගෙන ඊට පස්සේ ගෙදර හැකි අය කිරිබත සකස් කරන්න ඔබම කරන්න අවශ්‍ය නැහැ වෙන කෙනෙක් ලවා හරි කරගෙන කිරිබත සකස් කරලා ඒ අතරතුර ඔබ අර ඒ ඔබ කිරිබත සකස් කරනවා නම් ඊට කලින් නැත්තම් වෙන කෙනෙක් කිරිබත සකස් කරනවා ඔබ ගිහිල්ලා ඔබේ ආගම දහන බුදු පහන දල්ලනවා නම් ඒ ආගමට අනුව පහන දල්ලලා ඒ අවශ්‍ය කරන පිරිත් ටික අනිවාර්යයෙන්ම අපි කියනවානේ මෝර පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව අනිවාර්යයෙන්ම සූර්ය පිරිත අනිවාර්යයෙන්ම උච්චාරණය කරලා අර උදෑසන හැමදාම අහන්න මේ සූ ටීවී වලත් ඒ පිරිත් ටික රෙකෝඩ් කරලා නිවැරදි උච්චාරණ සහිත තියෙන එක ශ්‍රවණය කිරීමත් යම් කිසි ආකාර ප්‍රමාණවත් ඒ ටික කරලා ඊට පස්සේ සකස් කරන කිරිබත පොඩ්ඩක් අනුභව කරලා ඔබ කොලේකෝ පෑනු කරා මේ මාසයේ ඔබේ වියදම් ටික ලියන්න. වියදම් ටික කියන්නේ මම ඔබ බලාපොරොත්තු වෙන ඇස්තිමේන්තු, ආහාර සඳහා මෙපමණක් ගන්න, ගමනාගමනය සඳහා මෙපමණක් වැය වේවි, අධ්‍යාපන කටයුතු ඒ තියෙන හැම එකම ලියලා ඉතිරි කිරීම සඳහා පොඩි මුදලක් කර ලියලා ඒ දේ එකතු කරන්න. එකතු කරාම ඔබට මාසෙට අවශ්‍ය වියදමයි. ඒ අතර ඔබ ඒ සැලසුම තියාගන්න පුළුවන් තරම් ඒ මාසයේ ඒ ඔබ ලියපු ඒ ඇස්තිමේන්තුගත වියදම ඉක්මවා නොයා අඩුම තරම් රුපියල් 100ක් 200ක් 500ක් හරි එකකින් අඩු කරගන්න. ඒ අඩු කරගෙන ඉතුරු කරන එක ඉතිරි කිරීම සඳහා එකතු කරගන්න උත්සාහ කරන එක නෙමෙයි පිළිවෙත. ඒ ඔබට යම්සි පාලනයක් කරගන්න විදිහක් කියන්නේ. ඊට පස්සේ ඔබ ඒ සූර්ය උදා වෙන වෙලාව දැනගත්තන්. ඒ සූර්ය උදා වෙන වෙලාවට නැගෙනහිර දිසාව බලන් සමහරට ඔබ ඉන්න තැනට සූර්යා උදා වෙන එක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. නැගෙනහිර දිසාව බලාගෙන ඉස්සලාම සූර්ය දේවියව නමස්කාර කරන. සූර්ය දේවියෝ කියන හඳුනගෙන සමහරුන්ට මේ මිත්‍යා දෘෂ්ටිකත්වයක් ගැන සමහරු කතා කරන්නේ නැහැ. සූර්ය දේවියෝ කියන එකේ අපි කිසිම ගැටලුවක් නැහැ. හේතුව අපි හැමදාම දන්න මේ අපේ විද්‍යාව තුළත් පිළිගත්ත කාරණා මේ සූර්යයම තමයි මේ ලෝකේ රඳාපවතින්නේ. මේ ශාක අපි ආහාර ගන්නා ආහාර නිෂ්පාදනය ශාක තුළින් ඒ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට ඒ සූර්ය කිරණ මත. ඒ නිසා ඒ අපිට ඒ උදව්ව අපිට ඒ හැමදේම දෙන කෙනාට අපි දෙවියෝ කියලා හැඳින්වීම සාහිත්‍යමය කාරණා තුළ භාෂා තුළ ගැටලුවක් නැහැ. ඒ සූර්ය දෙවියන් නමස්කාර කරලා ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියන ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියලා ආචාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන මේ අදින් ආරම්භ කරන මාසය තුළ මේ මට මාසය ජීවත් වීම සඳහා මේ ආර්ථික මේ වශයෙන් මේ වියහිදන් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ දේවල් තුළට එන බාධාවල් මේ මාසය තුළ දුරු වේවා. සමහරට කාලගුණික වශයෙන් එක එක පුද්ගලයෝ ඇති කරන බාධාවල් වෙන්න පුළුවන්. රට තුළ තියෙන පවතින තත්ත්වයන්, ස්වභාවික ව්‍යසනයන්, මොනවා හෝ තත්ත්වයන් තුළ මට අසනීප කාල සෞඛ්‍යමේතා කාරණ තුළ මට මේ උපයා ගැනීම නොහැකි වේවි. ඒ නිසා ඒ දේවල් මගහැරලා දෙන්න. ඒ කියන්නේ එතකොට මට මේ අවශ්‍ය කරන කාරණා සපුරාගෙන ලැබේවා කියලා අදිෂ්ඨානශීලීව ප්‍රාර්ථනාවක් කළා. නැවත ඕම් සූර්යා නමහ කියලා හත් වතාවක් කියලා. ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන මේ ඕනෑම කෙනෙක් සමහරට අපිට ඇසර නොපෙනෙන ජීවීන් ඉන්නවා. ඉතා විශාල ජීවීන් ඉන්නවා. හරි අහිංසක සත්තු ඉන්නවා, නපුරු සත්තු ඉන්නවා, මිනිස්සු තුලත් ඒ යගින්න මේ සියලු ජීවීන් සෝපත්ත්ව නිදුක් වෙතා නිරෝගී වෙතා සුවපත් වෙතා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම ඔවුන්ටත් අවම වශයෙන් මේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික අවස්ථා ටික සපුරා ගැනීමට අගහිකමින් තොරව සපුරා ගැනීම ලැබේවා මේ මාස තුළ ඒ දේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඒ කියපු කාරණා ඉදිරියට කරන් යන්න ඔබේ වැඩ කටයුතු සාමාන්‍ය පද කරගෙන යන්න මේ දේවල් තුළ මේ කිසි දෙයක් නොකර ගෙවල් වලට එලා නිදියන ඉන්න ඇට නෙමෙයි මේවා කියන්නේ කරන අයට වැඩ කරන අයට ඒ අයට අනිවාර්යයෙන්ම ඒකේන බාධක දුරු වේ ඔබට පුදුම හිතේවි මේ දේවල් කරන් යද්දී අනිවාර්යයෙන් මේ දේවල් කරන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම සිකුරාදාසක පුළුවන් නම් හැමදාම කියන වගේ දිවා ආහාර වේල, निराහාර වේඳලා ඒ ආහාර වේල කන නැති කෙනෙකුට දීලා ඔබ ඒ දේ තුළ තියෙන අර ඔබට වේදනාවක් දැනේ, බඩගින්න දැනේ, ඒ දේ තුළින් අර අකුසල් කර්ම කියන දේ යටපත් කරන්නත් කෙනෙකුට දීම තුළ කුසල් යම් කිසි ආකාරයක වර්ධනය කරන්නත් ඔබට හැකියාව. ඒක ඉතාමත් බලගත් දෙයක්. ඔක මේ සුළු දෙයක් කියලා හේතුවට ඉතාමත් බලගත්. උදෑසන 10 11 විතර වෙද්දි ආහාර ගන්න එක නවත්තලා හවස 4 විතර නම් බඩගින්න ඉන්න වතුර වොන්න නොබීන්න එපා. ඊට පස්සේ ඒ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබ කැමැතිම ආහාර එදා උයනවා නම් තවත් වටිනවා. මොකද ඒක තව වේදනාව වැඩි දැනෙනවා. ඒ දේවල් තුළ ඔබට අත්පත් කරගන්න පුළුවන් දේ අති බොහෝ. ඒක නිසා දේවල් කරන්න. ඉතින් මේ දේවල් තුළ ඔබට යහපත ළඟා කරගත හැකි කෙතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම අර කියපු කාරණා එක්ක ශුද්ධෝපය බ්‍රහස්පතින්ද රාත්‍රී 11 12 පවත්වන යහපත එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්පරුශීලී රකින්න. මොකද මේ නිර්මාංශ වීම තුළ තියෙන්නේ මේ ඔබ කිසිම පිනක් පවක් ගැන හිතීමක් නෙමෙයි. ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර යම් කිසි මර්ධන ක්‍රියාවක් සිදු කර ගැනීම තමා තුළ පාලනය කර ගැනීම තුළ මනස යම් කිසි ආකාරයෙන් පාලනය කර ගැනීම තුළත් ඔබට ධනාත්මක භාවයක් එනවා. ඒකයි කියන්නේ පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලියත් රැකලා ඔබ රාත්‍රී 11 12 ශුද්ධෝ පැය ගත කරන්න. ඒ වගේම දිනපතා අඩුමතරමේ ජපමාල පන්තියක් දෙකක්වත් තනියම හෝ පවුලක් වශයෙන් එකතු වෙලා කියන ප්‍රමාණය යහපත්
නැත්තම් තනියම හරි ජපමාල පන්තියක් කියන්න සියලු දේ දේව මාතාවන්ට බාරහාර වෙලා ඒ සදාසර නුවණ බදා දිනවල පවත්වන්න. ඒ වගේම දිව්‍යසප්පසාද වන්දනාව, දිව්‍ය හෘදේ වන්දනාව කරන්න පුළුවන් සිකුරාද දවසල. ඒ වගේම නිතරම අර ගල්ලෙනේ යාඥාව කටපාඩමේ කැටි යාඥාන කටපාඩමේ දැනන් ඉඳලා සියලු කටයුතු ආරම්භයේදී, ඒ වගේම ගැටලුවක් මතුවෙන හැම අවස්ථාවකදීම, ප්‍රශ්නයක් කරදරයක් හිතරෙන දවස, දුකක් දැනෙන වෙලාවේ, සතුටක් දැනෙන වෙලාවේ, හැම දෙයක්ම ආරම්භයේදී ඔබ ඒක උච්චාරණය කළ හිතින් හෝ උච්චාරණය කළ ඔබේ කටයුතු ආරම්භ කළ කරා යන්න. ඒ දේ තුළ ඔබට ඉතාමත් සුවිශේෂී වූ ධනාත්මක මනස රැති වේවි, ඔබේ ඕරායක ධනාත්මක වේවි. ඒ වගේම මම මේ කලින් වැඩසටහනට කිව්වා මේ නිතර නෙත ගැටෙන වර්ණ ටිකක් ඔබ පාලනය කරන්න උත්සාහ කරන්න කියලා. මෙන්න මේ මං කියන වර්ණ හැම වෙලෙම නැතන ඔබ නිදියන තැන, ඔබ ඉන්න කාමරේ බිත්තිය ඇහැරුණු ගාම පේන තැන, නැත්තම් වැඩ කරද්දී නිතර ඉදිරියේ පේන තැන, පරිගණක පාචන පාදයට පරිගණකේ ඉහළ තීරුවේ හරි තමන්ගේ පර්ස් එකේ පසුම්බියේ, නැත්නම් වාහනේ වින්ස්ක්‍රීන් එක වැහෙන් දැලවන්න එපා. අර පේන තැනක තමන්ගේ අර දර්ශනපතේට අවහිරයන් වෙන තැනක අලව ගන්න. ඒ වගේ තැන්වල හැම තැනම දැන් ඔබට ඒක මම කියන්න බෑ, තම තමන්ගේ අනුව වෙනස් වෙනනේ. විශේෂයෙන් වැඩිපුරම නෙත ගැටෙන තැන අන්න ඒ තැන්වල මේ කියන වර්ණ රෝස, තැඹිලි, කොළ, පදදම් කහ. රෝස, තැඹිලි, කොළ, තදදම් කහ. නැවත කියන රෝස පාට, තැඹිලි පාට, කොළ පාට, තදදම් පාට, කහ පාට කියන වර්ණ හැම වෙලේම ඇස්වලට පේන්න තියෙන. මේ දේ තුළ ඔබ තුළ නිරෝගී භාවය ඇති කරන්න, ඔබ තුළ යම්කිසි ආකාරයකින් අර සංසුම් බව, ආදරණීය භාවය ඇති කරන්න, ඒ වගේම ආර්ථිකමේ දියුණුව ඇති කරන්න, නිරෝගී භාවය ඇති කරන්න මේ හැම දෙයකටම බලපාන මේක 100%ක් මනෝවිද්‍යාත්මක ඔප්පු කරපු කාරණා. ඔබේ ඕරායක ඇතුළ තියෙන යම්කිසි අර ඒ කියන කාරණා තුළ තියෙන ධනාත්මක භාවය ඇති කරන්න මේ වර්ණ ඉතා වැදගත්. ඒ නිසා නිතර මම ගොඩක් අර කියලා දෙන දැන් මේ අලුතෙන් අහන අයට කියන්නේ ඒ වර්ණ ඔබගේ ඇසේ ගැටෙන තැන්වල තියාගන්න උත්සාහ කරන්න. ඒ දේවල් තුළ ඔබට අතිශයෙන් යහපත ළඟා කරගත හැකි. ඉතින් මේක මේ පිළියම් පිළිත් ආගමකට කොටු වෙලා නෙමෙයි, හැමෝම තමන්ගේ පුළුවන් ආකාරයට, තමන්ට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම සෙනසුරු වක්‍රමේ වීඩියෝවේ කියන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. මේ දේවල් තුළ සියල්ල ධනාත්මක කරගන්න හැකියාව පදන. ඉතින් බෞද්ධයට, කතෝලිකයට තමයි පිළියම් පිළිවෙත් කිව්වේ. මම යම්කිසි ආකාරයෙන් අධ්‍යයනය කරපු ආගම අනුව අනිත් ආගම් වල අයටත් ඒ තමන්ගේ දහමට අනුව කටයුතු කිරීම තුළ යහපත කිරීම, අනිත්යට යහපත කිරීම, අනිත්යට අනතුරන් නොකිරීම, කරදරයන් නොකිරීම, තමන්ට දැනෙන දේ අනිත්තර දැනක දැනගෙන කටයුතු කිරීම, හැම වෙලේම මෛත්‍රියෙන් කරද්දී, මෛත්‍රිය කියන වචනේ බෞද්ධ දර්ශනයට අයිති දෙයක් නෙමෙයි, යහ අනිත්තගේ යහපත තුළ, යහපත ප්‍රාර්ථනා කිරීම තුළ, කටයුතු කිරීම තුළ ඔබට මේ දේවල් සියල්ල යහපත් කරගන්න හැකියාව දෙනවා. කලබල වෙන්න එපා, ඉදිරිය යහපත් ඔබට ඒ සඳහා මූණ දීම තමයි තියෙන්නේ. මේ ජීවිතය තුළ ජයග්‍රහණය එතන තියෙනවා. ඒ නිසා ඒ විදිහට කටයුතු කරලා ජීවිතය ජයග්‍රහණය කරමු. මේ ඉදිරිය, මේ මාසය 100%ක් සුබ කරගමු, ඉදිරිය 100%ක් සුබ කරගමු, අනිත්තරත් යහපත කරමු, අපි ජීවිතය දිනමු. ඔබ සැම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.